මව්පියන්ට තම දරුවන් පණ වගේ ඔවුන් ඒ තරම් තම දූ දරුවන්ට ආදරය කරනවා දරුවන් වෙනුවෙන් තම ප්‍රාණය උනත් පුදන අම්මලා තාත්තලා කොතෙකුත් ඉන්නවද ඒ දරුවන්ට ආදරය කරන මව්පියන්ගේ හැටි එහෙත් තම දූ දරුවන් මරා දමන ඔවුන්ට අමානුෂිකව සලකන වද හිංසා සිදු කරන අපරාධවලට යොමු කරන මව්පියෝ කොතෙකුත් මේ ජන සමාජයේ වෙසෙනවද එවැනි මවක් සහ ඇගේ අනියම් සැමියා විසින් වද හිංසා පමුණුණු ලැබ සිටියේදී පොලිසියෙන් බේරා ගනු ලැබූ පුංචි දරුවෙකු පිළිබඳ අනුවේදනීය කතාවක් පසුගියදා මොනරාගල දිසාවේ සේවලාණ්ඩුව පොලිස් වසමේ පහේ කණුව කළුගොල්ලෑයේ ප්‍රදේශයෙන් මුළු රටටම අසන්නට දකින්නට ලැබුණා මව සහ ඇගේ අනියම් සැමියා සමග ගමේ පුංචි නිවසක ජීවත් වූ අවුරුද්දයි මාස 10ක් පමණ වයස ඇති 6ක් 4ක් නොතේරෙන පිරිමි දරුවෙකු අනියම් සැමියා විසින් මෙසේ සිගරට්ටුවකින් පුරුස්සා දමා තිබුණා මාස 10කට වැඩි කාලයක් මවගේ අනියම් සැමියා විසින් දුම් වැටි වලින් මේ පුංචි දරුවා පුරුස්සා තුවාල සිදු කර තිබුණේ දරුවාගේ මවද බලා සිටියේදී වීම පුදුමයක් මේ අපරාධය ගැන සියබලාණ්ඩුව පොලිසියට මුලින්ම තොරතුරු හෙළි කරන්නේ දරුවාගේ ආච්චි අම්මා විසින් සිය දියණියගේ නිවසේදී දරුවාට සිදු වී ඇති මේ අහස පොළව නුහුලන අපරාධය දුටු ඇය ඒ පිළිබඳව සියබලාණ්ඩුව පොලිසියට පැමිණිලි කරනවා මේ පැමිණිල්ල වාර්තා වූ මොහොතේම සියඹලාණ්ඩුව පහේ කණුව කළුගොල්ලෑයේ පුංචි දරුවා ජීවත් වූ නිවසට යන පොලිස් නිලධාරීන් පිලිස්සුම් තුවාල සහිතව සිටි දරුවා ප්‍රතිකාර සඳහා රෝහලට යවා ඔවුන්ගේ මව සැකපිට අත්අඩංගුවට ගත්තා පොලිසිය මේ නිවසට යන විටත් අනියම් සැමියා එතනින් පලා ගොස් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට සියඹලාණ්ඩුව පොලිසියට ඒ මොහොතේ නොහැකි වුණා සැකකාර මවගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම අනියම් සැමියා දරුවාට සිදු කළ අපරාධය පිළිබඳ බොහෝ තොරතුරු ඇය පොලිසියට පාපොච්චාරණය කළා සැමියා මාස 3කට අධික කාලයක් තම දරුවා සිගරට් වලින් පිරිසූ බවත් තමා ඒ අවස්ථාවේ එතන සිටියත් දරුවා බේරා ගැනීමට නොහැකි වුණේ අනියම් සැමියා ඉතා සැහැසි පුද්ගලයෙකු බව දන්නා නිසා යයිද ඇය පොලිසියට පවසා සිටියා තම දරුවා පිටස්තරයෙකු විසින් මාස ගණනක් පුරා සිගරට්ටුවකින් පුළුස්සන අයුරු මවකට බලා සිටිය හැකිදැයි පොලිසිය ඇයගෙන් විමසද්දී ඇය නිරුත්තරව සිටියා මෙයගේ අනියම් සැමියා කලින් විවාහ වී සිටි අයෙකු බවද තොරතුරු හෙළි වුණා. මවද කලින් විවාහ වී සිටි තැනැත්තියක්. වද හිංසාවලට ලක් වූ දරුවාගේ නියම පියා එම විවාහයේ සැමියා. අනියම් සැමියාටද දරුවන් තිදෙනෙකු සිටින බව පොලිසිය හෙළි කරගත්තා. ඔහු දරු තිදෙනා සහ බිරිය අතහැර මේ කාන්තාව සහ ඇගේ දරුවා සමග සියඹලාණ්ඩුව පහේ කණුව කළුගොල්ලෑයේ නිවසේ ජීවත් වී ඇති බවද පොලිසියට අනාවරණය වුණා. සැකකාර මවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර කට උත්තර ලබාගත් පොලිසිය ඇය සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දරුවා දැන් පරිවාස භාරයේ සැකකාර මව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මේ අපරාධය ප්‍රධාන සැකකරු අල්ලා ගැනීමට පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමට සොයන බව දැන සිටි සැකකරු සියඹලාණ්ඩුව ප්‍රදේශය අතහැර එය වන විටත් පලා ගොස් තිබුණා සැකකරු සොයා පරීක්ෂණ පවත්වන සියඹලාණ්ඩුව පොලිසිය නිලධාරීන් ඔහු උන්හිටිතන් ගණනාවක් පරීක්ෂාවට ලක් කර සැකකරු ඇසුරු කළ සහ ආගිය තැන්වල පුද්ගලයින් බොහෝ දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන තිබුණත් ඔහු සැඟවී සිටින තැන ගැන නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකි වුණේ නැහැ. දින සති ගණන් ගෙවී යද්දී සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතාට සැකකරුට අයත් නියම ජංගම දුරකථනයේ අංකය සොයාගත හැකි වුණා. ඒ කාන්තා පොලිස් කොස්තාපල් වරියක් වූ මයුමි නදීගේ දක්ෂතාවය නිසා. සැකකරුගේ නියම ජංගම දුරකථන අංකය මයුමි විසින් සොයා ගන්නා ලද්දේ සැකකරුගේ පෙර විවාහයේ දරුවා අතේ තිබියදී මේ අංකයේ සොයා ගැනීමෙන් අනතුරුව සැකකරු උපක්‍රමශීලී සැලසමකට අනුව කොටු කර ගැනීමේ මෙහෙයුම සකස් කෙරුණා සැකකරු කාන්තා ලෝලියක වූ බැවින් කාන්තා කොස්තාපල් මයුමි නදීටම මේ රාජකාරිය බාර කෙරුණා
සුමියරු කටහඬක් ඇති යුවතියකගෙන් සැකකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ මේ සැලසුමට අනුව වැරදීමකින් දුන් ඇමතුමක් ලෙස හඳුන්වා ඇමතුම විසන්ති කළ ඇයට සැකකරුගෙන් ඉන්පසු ගැලවීමක් නොමැති වුණා නාඳුනන යුවතියකගෙන් වැරදීමකින් ලැබුණු දුරකථන ඇමතුම සැකකරුගේ ජීවිතයට ගෙන එන්නට ඇත්තේ ප්‍රබෝධයක් තික දිනකින් දෙදෙනාට දෙදෙනා නොදක සිටීම තරම් නාඳුනන ප්‍රේමයේ දුරදිග ගොස් තිබුණා සැකකරු ඒ වන විට මේ රූබර යුවතියට තමන් හඳුන්වා දී තිබුණේ මාතර අජිත් යන නමින් තමන් දැනට කඩුනායක ප්‍රදේශයේ සිටින බවද ඔහු ඇයට කියා තිබුණා මෙලෙස දුරදිග ගිය ආදර බස් වලින් අවසානයේ දැන හඳුනා ගැනීමට දෙදෙනා දිනයක්ද යොදාගෙන තිබුණා මම දොඹගහවෙල ටවුන් එකට එන්නම් ඔයා දොඹගහවෙලට එන්න යුවතිය මේ අතර අජිත්ට කිව්වා හොඳින් සැරසුණු මාතර අජිත් නාඳුනන යුවතියකී මග සලකුණු ඔස්සේ කටුනායක සිට දොඹගහවෙල නගරයට කී වේලාවට පැමිණියා එහෙත් ඔහුගේ නාඳුනන ආදර සිහිනය බොඳ වීමට ගත උනේ සුළු වේලාවක් සිවිල් ඇඳුමින් අවට රැකවලා සිටි පොලිස් නිලධාරීන් ශ්‍රණයකින් එතරට කඩා වැදී සැකකරු අත්අඩංගුවට ගනිද්දී ඔහුට කිසිවක් සිතා ගැනීමට බැරි වුණා පොලිස් නිලධාරීන් අතර සිනාසෙමින් සිටි පොලිස් කාන්තාව තම නාඳුනන පෙම්වතිය බව දැනගනිද්දී ඔහු පුදුමයෙන් මෙන් ඇය දෙස බලා සිටියේ කිසිවක් කර කියාගත නොහැකිව සියමලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතා මියුරු කටහඬක් ඇති මයිමි නදී කොස්තාපල්වරිය උපාය දූතියක ලෙස යොදවා මෙතෙක් කටි පණිමින් සිටි සැකකරු අල්ලාගත්තේ එලෙසින් අත් අඩංගුවට ගැනුණු සැකකරු සියමලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මොනරාගල කොට්ටාෂ භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනවා මෙය පුවත්පතකින් කළ උපුටා ගැනීමක් වන අතර රචනය GIR ගරුසිංහ